ආයුබෝවන් කියලා පිළිගන්නවා එසල් රිච් මයි YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ මොකක්ද මේ මැන්ඩෙලා ඉෆෙක්ට් එක කියන්නේ කියලා. මැන්ඩෙලා ඉෆෙක්ට් එක ගැන නිර්වචන අධ්‍යයනයට වැඩිය ලේසි මැන්ඩෙලා ඉෆෙක්ට් එක කියන්නේ මොකක්ද කියලා මෙන්න මේ වීඩියෝ එක බලාගෙන යද්දි තේරෙවි මැන්ඩෙලා ඉෆෙක්ට් එක කියන්නේ මොකක්ද කියලා. හැබැයි ඊට කලින් මැන්ඩෙලා ඉෆෙක්ට් එක ගැන දාලා අවබෝධයක් ගන්න මම මෙන්න මේ විදියට කියන්නම් මොකක්ද මැන්ඩෙලා ඉෆෙක්ට් එක කියන්නේ කියලා. මැන්ඩෙලා ඉෆෙක්ට් එක කියන්නේ ලෝකේ බහුතරයක් මිනිස්සු හිතාගෙන ඉන්නවා මේක මෙහෙමයි කියලා. හැබැයි ඇත්තටම ලෝකේ ඒක එහෙම නෙවෙයි. ඔන්නක තමයි මැන්ඩෙලා ඉෆෙක්ට් එක කියන්නේ. ලෝකේ බහුතරයක් මිනිස්සු හිතන් ඉන්නවා මේ දේ මෙහෙමයි කියලා. හැබැයි ඇත්තටම ලෝකේ එහෙම දෙයක් නැහැ. ඉතින් අපි මේක තවදුරටත් තේරෙවි අපි මේ කතා කරගෙන යද්දී. මම මෙතෙන්දී උදාහරණ කීපයක් ගන්න මැන්ඩෙලා ඉෆෙක්ට් එක ලෝකේ මිනිසුන් බලපාලා තියෙන විදිය ගැන පැහැදිලි කරන්න. ඉතින් පළවෙනි එක තමයි විශේෂම දේ. මේ මැන්ඩෙලා ඉෆෙක්ට් එකට මේ මැන්ඩෙලා කියලා නම හැදුනේ කොහොමද කියන එක තමයි මුලින්ම බලන්න යන්නේ. මේ මැන්ඩෙලා ඉෆෙක්ට් එකට මැන්ඩෙලා ඉෆෙක්ට් කියලා නම වැටුනේ නෙල්සන් මැන්ඩෙලා නිසා. නෙල්සන් මැන්ඩෙලා ඇත්තටම මිය ගිහිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් මැරිලා තියෙන්නේ 2013 5 12 තමයි නෙල්සන් මැන්ඩෙලා. අපි කවුරුත් දන්නෝ නෙල්සන් මැන්ඩෙලා කියන්නේ කවුද කියලා. නෙල්සන් මැන්ඩෙලා මැරිලා තියෙන්නේ 2013 5 12. හැබැයි ලෝකේ ගොඩක් දෙනෙක් විශ්වාස කරන්නේ යකින් ගොඩක් දෙනෙක්ට මතක 1980 දී නෙල්සන් මැන්ඩෙලා හිරේදී. නෙල්සන් මැන්ඩෙලා හිරේදී 1980 දී මිය ගියා කියලා තමයි ලෝකේ බහුතරයක් මිනිස්සු ඒ කියන්නේ මතකයේ තියෙන්නේ. හැබැයි ඇත්තටම නෙල්සන් මැන්ඩෙලා මැරිලා තියෙන්නේ මේ මෑතකදී. ඒ කියන්නේ 2013 5 මාසේ 12 වෙනිදා. ඔන්න ඔය වගේ සිද්ධියක් නිසා තමයි මේ නෙල්සන් මැන්ඩෙලා නිසා තමයි මැන්ඩෙලා ඉෆෙක්ට් කියලා මෙන්න මේ මිනිසුන්ට මතකයේ තියෙන නමුත් ඇත්තටම ලෝකේ නැති මෙන්න මේ විශේෂ දෙයට නෙල්සන් මැන්ඩෙලා නිසා මැන්ඩෙලා ඉෆෙක්ට් කියලා නම වැටලා තියෙන්නේ. අපි බලමු දෙවෙනි එක. ඇමරිකා ජනපදයේ ජනපද තියෙනවා 50. හරියටම අපි ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලුවොත් තියෙන්නේ 50යි. හැබැයි ගොඩක් මිනිසුන්ට, ඒ කියන්නේ ඇමරිකාව ඇතුලේ පවා ගොඩක් මිනිසුන්ට මතක 52ක්, එහෙම නැත්නම් 51ක් වගේ තමයි. මේකට මේවට හේතු වෙන්නේ මොනවද කියලා අපි මේ වීඩියෝ එකේ අන්තිමට කතා කරමු. ඔය මුලින් බලමු මෙන්න මේ දේවල් මොනවද කියලා. දැන් US ජනපදයේ ස්ටේට්ස් 50ක් තියෙනවා. හැබැයි ගොඩක් මිනිසුන්ට මතක 51ක් නැත්නම් 52ක් තියෙනවා කියලා. ඊළඟ එක තමයි ලූනි ටූන්ස් කියන මේ කාටුන් නිෂ්පාදන ආයතනයේ ලෝගෝ එක. ඕලන්න පුළුවන් Google එකේ සර්ච් කරලා බලන්න ලූනි ටූන්ස් කියන එක. මම වීඩියෝ එකත් එක්ක දාන්නම් ඒක. මේ ලූනි ටූන්ස් කියන එකේ හරියටම තියෙන්න ඕන TUNES කියලා තමයි ලූනි ටූන්ස් කියන කෑල්ල එන්න ඕන. හැබැයි ගොඩක් දෙනෙක්ට මතක මේ ටූන්ස් කියන කෑල්ලට තියෙන අකුරු TOONS කියලා. අපි දැන් යන් ඊළඟට. මේකේ ලොකුවටම බලපාපු දෙය තමයි මෙන්න මේ මැන්ඩෙලාගේ මැන්ඩෙලා ඉෆෙක්ට් එක කියන දේ ලෝක ගෝලය. එහෙම නැත්නම් ලෝක සිතියමට බලපාපු එක. 1993 Dazed and Confused කියන මේ ෂෝ එකේදී ඒ අය පෙන්නනවා මේ ලෝක ගෝලයක්. මේ ලෝක ගෝලේ ඕස්ට්‍රේලියාවට වම් පැත්තෙන් තියෙනවා තව රටක්. හැබැයි ඇත්තටම ලෝක ගෝලේ එහෙම රටක් නෑ. ඕස්ට්‍රේලියාට වම් පැත්තෙන් කෙලිම බැලුවොත් අපිට හම්බෙන්නේ මැඩගස්කර්. ඒක තියෙන්නේ ගොඩක් එහායින් ඕස්ට්‍රේලියාට වඩා ගොඩක් එහායින්. හැබැයි මෙන්න මේ 1993 දී පෙන්නපු Dazed and Confused කියන ෂෝ එකේ තියෙන ලෝක ගෝලේ ඕස්ට්‍රේලියාවට වම් පැත්තෙන් තව රටක් තියෙනවා. ඒ ලෝක ගෝලේ සලකුණුලා තියෙනවා. ඊළඟ දේ තමයි මේ මොනාලිසා. මොනාලිසා චිත්‍රේ මේක මට ඉන්ටර්නෙට් එකේ බලුවට නම් ගොඩක් වෙනසක් මේක හොයාගන්න බැරුණා. හැබැයි ගොඩක් මැන්ඩෙලා ඉෆෙක්ට් එක ගැන කතා කරද්දි මෙන්න මේ ගැන සඳහන් වෙලා තිබුණේ. ඒක නිසා මම මේක මේ view එකෙන් කියන්න බැලුවේ. මොනාලිසා චිත්‍රේ මොනාලිසාට තියෙන සිවුම් හිනාව. හැබැයි ඇත්තටම චිත්‍රේ එහෙම සිවුම් හිනාවක් නෑ කියලා තමයි කියන්නේ. ඊළඟ දේ තමයි Mickey Mouse. Mickey Mouse කියන චරිතය, ඒ කියන්නේ ඔරිජිනල් චරිතය. ඇත්තටම Mickey Mouseගේ උඩ ඇඳුමක් නෑ, කියන්නේ උඩ රතුපාට පටි දෙකක් නෑ. හැබැයි ගොඩක් මිනිස්සුන්ට මතක එහෙම තියෙනවා වගේ. අපි බැලුවොත් ඔරිජිනල් චරිතයට ගිහිල්ලා ඒ චරිතය එහෙම දෙයක් නෑ. ඊළඟ තමයි ගොඩක් දෙනෙක් ප්ලේ කරලා ඇති Pokemon Go කියන මොබයිල් ගේම් එක. මේක අර වර්චුවල් රියලිටි මොබයිල් ගේම් එකක්. මේ මොබයිල් ගේම් එක වගේ මේක ෆිල්මයක් තියෙනවා. ඉතින් මෙන්න මේ චරිතේ Pikachu කියන චරිතේ වලිගේ ඇත්තටම කහපාටයි. හැබැයි ගොඩක් මිනිස්සුන්ට මතක කහපාට වලිගේ කළුපාට පොඩි ඩීටේල්ස් එක්ක පොඩි සලකුණක් තියෙනවා කියලා තමයි ගොඩක් මිනිස්සුන්ට මතක. ඊළඟ දේ තමයි KitKat ලෝගු එක. අපි ගොඩක් අය දැකලා ඇති KitKat චොකලට්. මේ KitKat චොකලට් වල තියෙන ලෝගු එක.
කිට් කැට් කියන වචන දෙකම ඇද පොඩි ඉරක් තියෙනවා කියලා තමයි ගොඩක් දිනකට මතක. ඕගොල්ලන්ට බලන්න මතක එහෙමද කියලා පොඩ්ඩක් හිතන්න. කිට් කැට් කියන වචන දෙකම ඇද පොඩි ඉරක් තියෙද කියලා. ලෝකේ ගොඩක් දිනකට මතක මේ කිට් කැට් කියන වචන දෙකම ඇද පොඩි ඉරක් තියෙයි කියලා. හැබැයි ඇත්තටම කිට් කැට් කියන ලෝගෝ එකේ ඒ වචන දෙකම ඇද ඉරක් නැහැ. කිට් කැට් කියලා විතරයි තියෙන්නේ. අනිත් දේ තමයි ගොඩක් ජනප්‍රිය ස්ටාවෝ කියන ෆිල්ම් සීරිස් එකේදී ඩාත් වේඩර් කියන කෙනා කියනවා එක තැනකදී දෙබසක් විදියට ලූක් I'm your father කියලා. හැබැයි මේක ගොඩක් දෙනෙක්ට ඇහිලා තියෙන්නේ එහෙම තමයි ලූක් I'm your father කියලා. හැබැයි ඇත්තටම මෙතෙන්ද කියලා තියෙන්නේ no I'm your father කියලා. මේක ඒ කියන්නේ මේ මිනිසුන්ට ඇහෙන විදිහ ප්‍රශ්නයක් නිසා නෙවෙයි ඇත්තටම ඇහිලා තිය ඇත්තටම මෙතන තිබිලා තියෙන්නේ no I'm your father කියලා. හැබැයි ඇත්තටම මේ ගොඩක් දෙනෙකුට වැඩිපුර ලෝකේ බහුතරයක් මිනිසුන්ට ඇහිලා තියෙන්නේ ලූක් I'm your father කියලා. කොහොම හරි මේ නළුවට හඬ කවන කෙනාගෙන් පස්සෙදී මේක ගැන ඉන්ටර්වියු එකදී අහද්දී ඔහුත් කියන්නේ මම ලූක් කියලා කිව්වේ නෑ no I'm your father කියලා තමයි මං කිව්වේ කියලා. ඔහුටත් ඒ ගැන මතකයක් නෑ කියලා තමයි ඔහු කියලා තියෙන්නේ. ඉතින් ලෝකේ බහුතරයක් මිනිසුන්ට ඇහෙන විදිය අවුලක් වෙන්න බෑනේ. ගොඩක් දෙනෙක් ලෝකේ බහුතරයක් මිනිසුන් මේක ගත්තේ ඇත්තට මේ දේ මෙහෙම වෙලා තියෙන නිසා. ඊළඟ දේ තමයි තවත් විශේෂ දෙයක්. ලෝකෙ ගොඩක් මිනිසුන්ට නීල් ආම්ස්ට්‍රෝන් කියන කෙනාගේ මරණය ගැන අවබෝධයක් නැතිලු. ඒ කියන්නේ මරණය උනේ කවද්ද කියලා මතකයක් නැහැ. 2012 තමයි ඔහුගේ මරණයලා තියෙන්නේ. හැබැයි උන්ට හරියට නිශ්චිතව මතකයක් නැතුළු නීල් ආම්ස්ට්‍රෝන්ගේ මරණේ කොහොමද උනේ, ඒ කියන්නේ කවදද උනේ කියන එක ඔහුගේ මරණය ගැන උන්ට දැනීමක් එච්චර නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් දැන් අපි ওই බැලුවේ මෙන්න මේ මැන්ඩෙලා ඉෆෙක්ට් එක බලපාන සාධක කීපයක්. කොහොම නෙවෙයි තව ගොඩක් සාධක තියෙනවා. ඒවා සාමාන්‍ය වීඩියෝ එකකින් කියන්න බැරි තරම් ප්‍රමාණයක් තියෙනවා. ප්‍රධාන දේවල් ගොඩක් තියෙනවා. ඉතින් අපි බලමු මොකද්ද මේකට හේතුව කියලා. ඊට කලින් තව විශේෂ දෙයක් තියෙනවා කියන්න. ඒක තමයි මේ සිම්සන් කියන කාටුන් එක. මේ සිම්සන් කියන කාටුන් එක එළි දක්වලා තියෙන මීට ගොඩක් කාලයකට කලින්. හැබැයි මේ කාටුන් එකේ වර්තමාන තිබිච්ච දේවල් ගොඩක් ඒ විදියටම කාටුන් එක නිරූපණය කරලා තියෙනවා. ඉතින් අපි බැලුවොත් මේ සිම්සන් කාටුන් එක තැනකදී පෙන්නනවා ඩොනල්ඩ් ට්‍රම්ප්, ඒ කියන්නේ මේ හිටපු ඇමරිකා ජනාධිපති, පඩිපෙළක් බැහැගෙන ඉඳී එතන ඒ බලන් ඉන්න කෙනෙක් ප්‍රේක්ෂකයෙක් අතින් කොළයක් බිමට වැටෙන සීන් එකක් ඒ කාටුන් එකේ තියෙනවා. ඉතින් ඒ දේම ඒ විදියට ඊට අවුරුදු ගානකට පස්සේ වෙලා තියෙනවා මේ මෑතකදී ඩොනල්ඩ් ට්‍රම්ප් එහෙම පඩිපෙළ බැහැගෙන ඉඳී ප්‍රේක්ෂකයෙක් අතින් කොළයක් බිමට වැටෙන සීන් එකක් තියෙනවා. ඕගලන්ට ඒක බලා ගන්න පුළුවන් අන්තර්ජාලයේ සර්ච් කරලා බැලුවොත්. ඉතින් මේ සිම්සන් කියන එකේ තව ගොඩක් දේවල් මේ වර්තමානෙත් එක්ක වර්තමාන වෙච්ච දේවල් අතීතයේ ඒ කාටුන් එකේ නිරූපණය කරලා තියෙනවා. ඉතින් මෙහෙම දෙයක් උනේ කොහොමද? ඒ කියන්නේ එක්ක වර්තමානයේ ඉන්න කෙනෙක් අතීතයට ගිහිල්ලා මේ විස්තර කියලා දිනනවා. එහු මේ ටයිම් ලයින් එක වෙනස් කරලා තියෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන වෙලා ඇත්තේ. ගොඩක් දෙනෙක් කියන්නේ එහෙම තමයි. මේ මැන්ඩෙලා ඉෆෙක්ට් එකට බලපාන්නේ. ඒ කියන්නේ ගොඩක් මිනිසුන්ට දෙයක් මතකේ තියෙනවා. හැබැයි ඒක ඇත්තටම ඒ ලෝකේ නෑ. මේකට හේතුව තමයි මේ සමාන්තර ලෝක අපිත් එක්ක දිනන මේ වගේම සමාන්තර ලෝක. උදාහරණයක් විදිහට මම කිට් කැට් ලෝගෝ එක ගත්තොත් අපේ ලෝකේ කිට් කැට් ලෝගෝ එකේ කිට් කැට් කියන වචන දෙකම දීටක් නැහැ. අපි අපිත් එක්කම දින සමාන්තර ලෝකේ කිට් කැට් කියන ලෝගෝ එකේ කිට් කැට් කියන වචන දෙකම දීටක් තියෙනවා. ඉතින් මොනවා හරි හේතුවක් නිසා මේ ලෝක දෙක පොඩ්ඩක් මික්ස් වෙච්ච හේතුවක් හින්දා එහෙම නැත්නම් මේ ලෝක දෙවල ඉන්න කෙනෙක් ටයිම් මැෂින් එකක් එහෙම නැත්නම් කාලයන්ට පෝචිකල් කාලය හරහා ගිහිල්ලා අතීතයක් වෙනස් කරපු නිසා මේ ටයිම් ලයින් අවුල් වෙලා පොඩි අවුල් වීමක් වෙලා මෙන්න මේ මිනිසුන්ට මතක තිබුණත් ඇත්තටම මේ ලෝකේ දේ නෑ වගේ දෙයක් තියෙනවා. මේක ඔයාලට හොඳටම අවබෝධ කරගන්න පුළුවන් මේ බටර්ෆ්ලයි ඉෆෙක්ට් එක කියන්නේ මොකක්ද කියලා දැනගත්තොත්. බටර්ෆ්ලයි ඉෆෙක්ට් එකේදී සරලව කියන්නේ ලෝකේ එක කෙළවරක සමනලයක් තටු සැලුවොත් ඒ සමනලය තටු සලන හේතුව නිසා ලෝකේ අනිත් කෙළවරට වෙනකන් අනිත් කෙළවරේ ලොකු හුලඟක් හටගන්න පුළුවන් කියලා. සරලව ගත්තොත් ඒ වගේ තමයි. ඒකට හේතුව තමයි අපි දන්න එක තැනකින් වාතය ඉවතුනොත් එතන අඩුව පුරවන්න එතෙන්ට වාතය එනවා. ඉතින් ඔන්න ඔය ක්‍රමයකට හුලඟක් වුණත් ඇති වෙන්නේ සංවහන ධාරා ඇති වෙලා මොහොදි. අන්න ඒ වගේනේ ඒ වගේ ක්‍රමයකටනේ හුලඟ ඇති වෙන්නේ. ඉතින් මේකෙදී කියන්නේ ඒ වගේ. කියන්නේ ලෝකේ එක කෙළවරක සමනලෙක් තටුසලන නිසා ලෝකේ අනෙක් කෙළවරේ ලොකු හුලඟක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේකෙන් කියන්නේ මේ ලෝකේ හැම සිද්ධියක්ම එක ටිකක් සම්බන්ධයි කියලා. ඉතින් මේ මැන්ඩෙලා ඉෆෙක්ට් එක වෙලා තියෙන්නේ මිනිසුන්ට මේ මැන්ඩෙලා ඉෆෙක්ට් එක බලපාන්නේ මේ වර්තමාන ලෝකේ හිටපු කෙනෙක්
අනාගතයේ ලෝකෙට ගිහිල් අතීත ලෝකෙට ගිහිල්ලා අතීත දෙයක් වෙනස් කරනවා. ඉතින් අතීතේ පොඩි ගල් කැටයක් වෙනස් කරන අතරේ සමානක් විතර. ඉතින් මෙන්න මේ හේතු නිසා ඒත් එක්ක බැඳලා තියෙන සිද්ධි සේරම වෙනස් වෙලා මෙන්න මේ වගේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන් කියලා තමයි ගොඩක් දෙනෙක් කියන්නේ. අපි තියෙන අඩියක් පවා මේ ලෝකේ හැම දෙයකටම බලපානවා. ඒ කියන්නේ මේ ලෝකේ හැම සිද්ධියක් එකට එකක් සම්බන්ධ අපිට මෙහෙම කතා කරලා විග්‍රහ කරගන්න අමාරු තරමටම ඒක සංකීර්ණයි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ කිට්කැට් ලෝකෙකේ මැද ඉර නැති සීන් එක. කිට්කැට් කියන ලෝකෙක අතීත කෙනෙක් හදද්දි මේ වර්තමානයේ හිටපු කෙනෙක් කියනකො එයා අතීතෙට යනවා. අතීතෙට ගිහිල්ලා මේ අතීත කිට්කැට් ලෝකෙක හදද්දි මේ කිට්කැට් ලෝකෙක මැදට ඉර දාන්න දෙන්නේ නැහැ. එයා මේ මැදට ඉර දාන්න දෙන්නේ නැහැ කිට්කැට් ලෝකෙ. ඉතින් ඒ අතීත වර්තමාන කෙනා අතීතෙ ගිහිල්ලා කරපු දේ නිසා අතීතේ ඉඳලා එතන ඉඳලා ඉන්න ටයිම් ලයින් එකේ කිට්කැට් ලෝකෙකේ මේ මැද ඉර නැහැ. ඉතින් ඔන්න ඔය වගේ තමයි සරලව ගන්න පුළුවන් වෙට මෙන්න මේ මැන්ඩෙලා ඉෆෙක්ට් එක. ඕගොල්ලෝ බලලා තියෙද මැට්‍රික්ස් කියන ෆිල්ම් එක. මේ මැට්‍රික්ස් කියන ෆිල්ම් එකේදී වෙන්නේ සරලවම කිව්වොත් මිනිස්සු විසින් නිර්මාණය කරන හොඳට හිතන්න පුළුවන් බුද්ධිමත් යන්ත්‍ර. පස්සේ මේ යන්ත්‍ර විසින් මිනිස්සු ආක්‍රමණය කරනවා. ආක්‍රමණය කරද්දී මේ යන්ත්‍ර බලය ගන්නේ සූර්යාලෝකයෙන්. ඉතින් මේ මිනිස්සු අහසට කළු පාට රසායන ද්‍රව්‍යයක් වගේ දේවල් පාවිච්චි කරලා අහස වහලා දානෝ මේ පෘථුවියට ඉරෙලිය වැටෙන එක නවත්තන්න. එතකොට අර යන්ත්‍ර වලට බලය ගන්න බැරි නිසා. පස්සේ මේ යන්ත්‍ර කරන්නේ මිනිසුන්ගේ මොළයේ තියෙන, ඒ කියන්නේ මොළයේ වැඩ කරද්දී නිපදින ශක්තියෙන් ඒ කට්ටිය බලය ගන්නවා. ඉතින් ඒකට මේ කට්ටිය මිනිසු හිර කරලා මිනිසුන්ගේ මොළයට වයර් ගහලා ඒ කට්ටියට වෙනම ලෝකයක් මවපානෝ. ඉතින් මේ ඇත්ත ලෝකෙදී ඒ කට්ටිය සිරුර තිබුණාට ඒ කට්ටියට ඒක තේරෙන්නේ නැහැ. ඒ කට්ටිය හිතන්නේ ඒ කට්ටිය අර මවපාපු ලෝකේ ඇත්තක් කියලා. ඉතින් අන්න ඒ වගේ එතෙන්දී අර යන්ත්‍ර වල පුළුවන් මේ මිනිසුන්ගේ දත්ත අයින් කරන්න එහෙම නැත්නම් තුන් දාන්න. ඉතින් අන්න ඒ වගේ අපි මේ ඉන්න ලෝකෙත් කවුරු හරි කෙනෙක් පාලනය කරනවද? ඒ පාලනය කරන දේවල් නිසා මෙන්න මේ වගේ මැන්ඩලා ඉෆෙක්ට් එක වගේ දේවල් අපිට පේනවද? ඒ කියන්නේ අපිට ඇත්තටම තියෙනවා කියලා හිතෙනවා. හැබැයි ඇත්තට මේක ලෝකේ නැහැ. අන්න ඒ වගේ දේවල් වෙනවද කියන එකත් ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි මේ මැන්ඩලා ඉෆෙක්ට් එකට බලපාන්න. ඉතින් ඕගොල්ලෝ මොනවද මේ වීඩියෝ එක ගැන හිතන්නේ? ඒ වගේ මැන්ඩලා ඉෆෙක්ට් එක ගැන, ඒ වගේම ඕගොල්ලන්ට මේ වගේ අත්දැකීම් තියෙන යටින් කමෙන්ට් කරන් යන්න. අපේ channel එකට subscribers 5000 ගන්න තව පොඩ්ඩක් දින. ඕගොල්ලන්ට පුළුවන් අපිට උදව් කරන්න, share කරලා, like කරලා, comment කරලා අපි පුළුවන් හැම වෙලාවකම මේ වගේ වීඩියෝ ගේනවා. ඉතින් වීඩියෝ ඇත්ත එක එකතුනට ගොඩක් ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් ආයෙමත් හම්බෙමු.